දිවෙනේ අද දිනේ කලගුණික තත්ත්වයේ ගත්තම නැගෙනහිර පළාතේ වැස් ස්වල්පයක් ඇතිවීමේ කියාවක් තියෙනවා. හැබැයි සවස් ජාමේ හෝ රාත්‍රී කාලයේ බස්නාහිර සබරගමු වැගමු ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී නුවරඑළිය ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරු සහිත වැස් ස්වල්පයක් වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. මා පෙර කියව ආකාරයට හෙට දිනේ සිට මෙම වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඒ අනුව විශේෂයෙන්ම හෙට දිනේ ගත්තම නැගෙනහිර ඌව පළාත්වල දේ කාලෙත් වැස් ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. අතන මේ 21 වෙනිදා සිට ඇති වෙන වැසි තත්ත්වයේ తాවකාලික වැඩිවීමක් තියෙන්නේ. ඒක සාමාන්‍ය 24 25 වගේ දිනයන් දක්වාම අඩු වැඩිවීමක් පවතී. මේ තත්ත්වය හේතු කොටගෙන උෂ්ණත්වයේ තරමක අඩු වීමක් ලැබුණත් ඉදිරියේදී නැවත උෂ්ණත්වයේ වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ 5ත් 15ත් අතර තමයි ලංකාවට ඉහළින් සූර්යයා තියෙන්නේ. එතකොට එවැනි අවස්ථාවකදී සූර්ය ශක්තිය හොඳින් ලැබෙන හින්දා මේ රත් වීම නැත්තම් උණුසුම් කාලගුණික තත්ත්වය විශේෂයෙන්ම තවදුරටත් පවතින හැකියාවක් තියෙනවා. හැබැයි සැලකිය යුතු වර්ෂාපතනයක් අප්‍රේල් 15 පස්සේ ලැබුණාට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ උණුසුම ටිකෙන් ටික පහව යන තත්ත්වයක් තමයි ජනතාවට මතක් කරන්න තියෙන්නේ.